මේ කතාව කොතනින්ද පටන් ගන්න? උසාවියේ අඬා මම අඬා වැටෙන විදිය කතාවක් අහන්න ලැබිච්ච එකද? නැත්නම් අවුරුදු 3කට පස්සේ මම නැවත වතාවක් ඉරිත පත්තරයකට ලිපියක් ලිව්වා කියන එකද? පුද්ගලික විදිහට මට ඔබත් එක්ක කතාව බෙදා ගන්න පටන් ගන්න කොතනින්ද? කොතනින්ද මේක කියන්නේ කියලා හිතා ගන්න අමාරු. නමුත් අපි පටන් ගමු. සෙල්ලම්ම අලගම්ම. ඇය මේ කතාවේ මේ කියන කොටස කියද්දී අඬන්න ගත්තා. ඇයි විතරක් නෙමෙයි ඇඬුවේ. මේ කතාව මට කියපු මා ඉදිරියේ කතා කරපු හැමෝම ඇඬුවා. ඒ කතාවට උපරිමය කරන්න නම් මේක පුවත්පතකට ලියන්න ඕනේ කියලා හිතුවා. ඒ අනුව දිවයින ඉරිද දිවයින පුවත්පතේ උදේස සංජීව ලියනගේ කට්ටුවරයාගේ ඔහු ගිත් සහයෝගය ඇතිව ඔහු කැමැත්ත ඇතිව මේක පහුගිය ඉරිදා පුවත්පතේ පළ කරා. මම කලින් කිව්වා වගේ පුවත්පත් කලාවෙන් ආපු මම අවුරුදු 3ක් තිස්සේ පුවත්පතකට ලියලා නැහැ. කිසිම දෙයක් ලියලා නැහැ. මගේ නමෙන් කිසි දෙයක් පළ වෙලා නැහැ. අවුරුදු 3කට පස්සේ නැවතවදා පත්තරවලට ලියන්න ආරම්භයක් මේ දුන්නා. ඉදිරියේදී වැඩි වැඩියෙන් යම් දුරකට ඉරිද පත්තරවලට පුවත්පත්වලට යම් විදිහකට ලියන්න මම හිතාගෙන ඉන්නවා. මොකද මුද්‍රිත අකුර සතු බලය හැම වෙලාවම මේ වීඩියෝ වලට නැති බලයක් මුද්‍රිත අකුර වලට තියෙනවා සමාජය වෙනස් කිරීම සඳහා. කතාව අපි කිව්වා සෙල්ලයි අලගම්ම කියමින් හිටියේ නිලමැයිය ගැන. නිලමැයිය හරිම වැඩට දක්ෂ කෙනෙක්ලු. එයා වත්තේ පොල් ගස් කපන්න. අපි මොකද්ද මේ වත්තේ මොකද්ද වෙන්නේ යන්නේ මේක ඇයි මේ කතාව වැදගත් වෙන්නේ? මේ කතාව පිටිපස්සේ රනිල් වික්‍රමසිංහලා ඉන්නේ කොහමද? රනිල් වික්‍රමසිංහ මේක පිටිපස්සේ ඉන්නවා දරුණු විදියට. එහෙම නැත්නම් ඔවුන්ගේ ප්‍රතිපත්තිය යාණ්ඩුව දරුණු විදියට ඉන්නවා. මේ මිනිස්සුන්ට ඒක බලපාන විදියයි අපි කියන්නේ යන්නේ. ඉතින් ඔහු ජීවිත කාලයම මේ වත්තට වැඩ කරන්න යට කරපු කෙනෙක්. එයා ගෙයක් හැදුවා වත්තේ වැඩ කරන ගමන්. වත්ත ගැන විස්තරය කියන්න. ඔහු එක තැන් වෙලා අන්තිම කාලේ හිටියේ එවිද ගන්න බැරුව. නිකමට හිතන්න තමන්ගේ ඇඟේ තියෙන සියලු දේවල් හැම අංශුවක්ම වත්තක වැඩට දීලා 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 ඉතාම අඩු පඩියට. ඒ කාලේ රුපියල් ඉතාම පොඩි ගණන්වල. පස්සේ අන්තිම කාලේ රුපියල් 800 ගණන් වගේ පොඩි ගණකට දිනපතා වැටුපා. අපි රුපියල් 1000 වැටුපු ගණන් කතා ගන්න. ඔය කාලේ රුපියල් 800ක වැටුපට වැඩ කළා තියෙන්නේ. ඒ මිනිස්සයා ගෝණියක තියලා ඇඳේ වැටිලා ඉඳ මිනිස්සයාව ගෝණියක තියලා ගෙදරින් එලිට දානවා. ඇදලා දානවා. බඩු මුට්ටු ටිකක් එළියට ඇදලා දානවා. ජීවිත කාලයක් වැඩ කරපු වත්ත කඹුරපු වත්තෙන් ගෝණියක දාලා මිනිස්සයාව එළියට දානවා. මිනිස්සයා අවත එකතෙන් වෙලා අවතෙන් වෙලා මරණයටපත් වෙනවා. නිලමයි අද ජීවතුන් අතර නැහැ. නිලමයි කියලා මහන්සියල වැඩ කරා කියලා කියනවා. ඔහුගේ ඇත්ත නම අල්ගම්පිටි සෝමරත්න. 1920 තමයි එයාගේ පාතාත්තා මේ කියන වත්තට ආවේ. ඉතින් මෙයා විතරක් නෙමෙයි ජීවිත කාලයක් මේ වත්තේ වැඩ කරලා විශ්‍රාම ලැබපු මිනිස්සු ගණනාවක් අද අවතැන් කරලා තියෙනවා. රජය රනිල් වික්‍රමසිංහලා මොකද වත්ත විකුණන්න ඕනේ ඉන්දියාවට. මේ වර්ෂයේදී 2024 වර්ෂයේදී අපි අපේ නාලිකාව සහ අපි වැඩ සටහන් කරන ආකාරය ප්‍රමාණය වැඩසටහන් ඇතුළු බොහෝ දේවල් වෙනස් කරගන්න බලාපොරොත්තු වෙනවා. විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. මේ අවුරුද්ද අපි දිනන අවුරුද්ද. ඒ වෙනුවෙන් අපි නාලිකාවේ වෙනස්කම් ගණනාවක් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ගැන අපි අපේ පේට්‍රන් සමාජිකයෝ අපිත් එක්ක ඉන්න පේට්‍රන් කමියුනිටි එක සටහන් කමියුනිටි එක එකතු වෙලා සාකච්ඡා කරා. පහුගිය දවස්වල වරින් වර අයිවිධිමත් සාකච්ඡා තිබුණා. අපි සූම් එකක් කරන් සාකච්ඡා කරා. ඒකෙදි ප්‍රොපෝසල් එකක් අපි හැදුවා මේක සංවර්ධනය කිරීම සඳහා, වැඩසටහන් විධිමත් කර ගැනීම සඳහා, කාර්යක්ෂම කර ගැනීම සඳහා, අපේ කාලයේ උපරිමයෙන්ම මේ වැඩේට යෙදවීම සඳහා. එහිදී යෝජනා ගණනාවක් ඉදිරිපත් වුණා. ඒක ප්‍රධාන දෙයක් තමයි වඩාත් වේගවත් ලැප්ටොප් පරිගණක ගැනීම. දැනට අපි වැඩ කරන එකේ වීඩියෝ එකක් එක්ස්පෝර්ට් වෙන හා වීඩියෝ එකක් රෙකෝඩ් කරලා ඒක පටිගත කරලා එඩිට් කිරීමේ පස්සේ ඒක එක්ස්පෝර්ට් කරගන්න විශාල වෙලාවක් යනවා. එතකොට මේ කාලය අඩු කර ගැනීමට නම් අපි කාර්යක්ෂම ලැප්ටොප් පරිගණකයක් ගන්න කටයුතු කළා. ඔබ දන්නවා මේ ආයතනය ඍජු දැන්වීම් කාගෙන්වත් ගන්නෙ නැහැ. වෙළඳ ආයතනවලින් කාගෙන්වත් දැන්වීම් ගන්නෙ නැහැ. අපි වෙනත් කිසිම කෙනෙක්ගෙන් විශාල පරිමාණයෙන් මුදල් ලබා ගන්නෙ නැහැ. අපි ජනතා සහයෝගය මත පවත්වාගෙන යන්නේ. YouTube එකේ ඔබ නොමිලේ නැරඹීමේදී එකතු වෙන ඇඩ්සෙන්ස් අර මුදල් සහ අනිත් එක තමයි ඔබ පේට්‍රන් එක හරහා සහයෝගය දක්වන ඩොලර් එකක් දෙකක් හව සුළු ප්‍රමාණයකින් එකතු වෙලා දායක සාමූහික දායකත්වයෙන් පවත්වාගෙන යන ආයතනය. එතකොට මේ විදිහ ලැප්ටොප් පරිගණකය මිලද ගැනීම සඳහාත් ඒ වගේ සාමූහික අරමුදලක් හදන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ වෙනුවෙන් Buy Me a Coffee වෙබ් අඩවිටිකුත් ඔබට පුළුවන්. ඒ සඳහා ඔබට විවිධ අය ඩොලර් එකක් දායක වෙච්ච අය ඉන්නවා, 10ක් දායක වෙච්ච අය, දැනටමත් යම් පිරිසක් දායක වෙලා තියෙනවා. ඔබට බලා ගන්න පුළුවන් කොච්චර මුදලක් එකතු වෙලා තියෙනවද කියලා. මොකක්ද ඒ ලැප්ටොප් එක, මොකද්ද අපි කරන්න යන්නේ, ඔක්කොම විස්තරය එතන තියෙනවා. ඔබට පුළුවන් ඒ වෙබ් අඩවිටිය කියලා ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔබට පුළුවන් ලැප්ටොප් පරිගණක සඳහා දායකත්වය ලබා දෙන්න. දායකත්වය ලබා දෙන අයට අපි ඊමේල් මගින් එහි විස්තර විනිවිදභාවයෙන් තුළු යුතුව ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි කැමති නැහැ
ව්‍යාපාරිකයෝ හරි තනිතර පුද්ගලයෝ හරි හම්බෙලා ස්පොන්සර්ෂිප් හරි වෙන ක්‍රම වලින් ඒක කරන්නේ අපි නැවත නැවතත් ඔබ ඉදිරියත් ඔබත් එක්ක විවෘතව තමයි දේවල් කරන්නේ අපි ඊටාම අඩු පිරිවැයකින් පවත්වගෙන ආයතනයක් අපි මහා පරිමාණ ස්ටුඩියෝ හෝ බොහෝ දේවල් හදන්න හෝ වෙන උත්සාහයක් කරන්නේ නැහැ මොකද අපිට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් ඒ කිසිවක් නැතුව අපිට කතන්දරයක් කියන්න තියෙන ඒ වෙනුවෙන් අපිට අවශ්‍ය මූලික දේවල් තමයි අපි ඉල්ලන්නේ හොයන්නේ ඒ වෙනුවෙන් ඔබට පුළුවන් කැමැති කෙනෙකුට දායකත්වය දෙන්න ඔබ කැමැති නම් පමණක් එය කළ හැකි. ඉතින් අපි මේ පොඩි පොඩි වෙනස්කම් එක්ක අපේ කාර්යක්ෂමතාව වැඩි කරගමු. අපි මේ කතාව පුළුවන් තරම් මේ සිද්ධ වෙන දේ ගැන කතන්දර සමාජයත් එක්ක බෙදාගමු. මේ තමයි අමුම අමු නිර්වත් කතාවක් මේක. මේ වගේ රටේ ආයතන ගණනාවකට වෙන්නේ නිමිතයි. ආයතන 100 ගණනක් තියෙනවා. 115ක් විතර තියෙනවා. මේකේ 100ක් එක්කෝ වහලා දානවා එක්කෝ විකුණලා දානවා. ඒ සඳහා රජයේ තීරණ ගන්න තියෙනවා. මේ වතරත් අදාළ එක ආයතනයක් විකුණනවා. ගොවිපල එක ආයතනයක් විකුණනවා. මේක අදාළ කම්පැනිය වහලා දාන්නයි ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ. මොකක්ද මේ? මේ කතා කරන්නේ මාරවිල ප්‍රදේශයේ පැත්තේ තියෙන මාවත්ත කියන අක්කර 1500 වැඩි පොල්වත්ත. බණ්ඩිරිප්පුවේ ලුණුවිල ලිපිනේ තියෙන මේක සමාගම් පනත යටතේ ලියාපදිංචි වෙලා තියෙන පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ තියෙන එක. පශු සම්පත් මණ්ඩලය යටතේ දෙකක් තියෙනවා. එකක් මහවැලි එක අනිත් එක තමයි මේක. සමාගම් දෙකක් තියෙනවා. මේකේ පොල්වත්තක් තියෙනවා. කුකුළු රක්නාගාරයක් තියෙනවා. බිත්තර රකින්න පුළුවන් කුකුළු කොටුව තියෙනවා. ඊට පස්සේ අනෙකුත් සත්ත්ව පාලන කටයුතු තියෙනවා. මේ වත්ත විශාල සම්පතක් රජයට. ඒ කොහොමද කියලා අපි කියන්න. නමුත් අකාර්යක්ෂමව පවත්වගෙන යපු එක. ඒක රජයේ පාලකයන්ගේ වැරැද්ද. ඒතර නිලමේ විතරක් නෙමෙයි කාලයක් තිස්සේ පෞල් ගණනාවක් උදාහරණයක් විදිහට දැන් මේ ගැන 2022 ඔක්තෝබර් 21 වෙනිදා පාර්ලිමේන්තුවේ සුමිත් උඩුගුඹුර ප්‍රශ්නයක් අහනවා මේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ තියෙන ආයතන ගැන. ඒකදී කියනවා DB හේරත් පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විදිහට කියනවා පාඩු ලැබෙමින් පවතින ගොවිපල කිහිපයක් පෞද්ගලික ආයෝජනකයන් සමග සංවර්ධනය කරලා නිෂ්පාදන කාර්ය වැඩි කරන්න පෞද්ගලික ආයෝජනට අවස්ථා දෙන්න සැලසුම් කරලා තියෙනවා කියලා. ඒ අනුව තමයි මේක ප්‍රයිවටයිස් කරන්නේ. ඉතින් මෙතන ඉන්න සෙල්ලයියා අලගම්මා කියන අපි මුලින්ම කතා කරපු කෙනා අපි කිව්වා අඬා වැටුණා කියලා නිලමේ ඒ කතාව ගියත් ඒක අපිට මෙතන ප්‍රතිනිර්මාණය කරන්න බෑ. උසාවි ඉදිරි පිට වෙච්ච ඒ සිදුවීම අපිට වීඩියෝගත කරන්නත් බැරි වුණා. නමුත් උසාවි ඇතුලේ බිල්ඩිම ඇතුලේ ෆෝන් එකක් කැමරාවක් තියාගෙන බැරි තැනක. ඉතින් මේ අපිට කතා අපි කතාව අහගත්තේ එහෙම තැනක ඉඳගෙන. ඇය මාමත්ත ගොඩ ගොවිපල ජීවිත කාලයක් වැඩ කරලා අර වගේම සේවකාර්ථ සාධක අරමුදල විශ්‍රාමයේ යද්දී Tamanට දින එකම ඉතුරුම වියදම් කරමින් ගෙයක් හදනවා. මොකද වත්තෙන් කියනවා හදන්න ඇහුවම වත්තෙන් ඉඩ දෙනවා හදන්න. තමන්ගේ ඉතුරුම සම්පූර්ණයෙන් වියදම් කරලා ගෙයක් හදනවා. මොනුසර එතනින් එහාට සල්ලි මොනවත් නැහැ. ඇයි ගෙයක් හදන්නේ? තමන්ගේ අන්තිම කාලේ විශ්‍රාම දිවිය මොනවා හරි කරගෙන සමහරට දරුවන්ගේ ලැබෙන කීයකින් හරි මොනවා හරි කරගෙන වැටිලා ඉන්න ගිය හදනවා. මුළු ජීවිත කාලෙම වත්තර කඹරපු මිනිස්සයා. වත්තෙන් එතකොට ඉඩ දෙනවා. ඕක ඕගොල්ලෝ තමයි තියෙන්නේ. හැබැයි මේ මිනිසුන්ට ලොකු උගත්කමක් නැහැ. තමන් ඉඩම කින්නවනම් මේක ලියව කියවිලි ගන්න. මොකද මේ මිනිස්සු සමහර අකුරු කියවන්න බෑ. සමහර මූලික අකුරු කියවන දේවල් තිබුණට එතනින් එහා ගිය දැනුමක් නැහැ. වත්ත ඇතුලේ ජීවත් වෙලා තියෙන කාලයක් තිස්සේ. මේගොල්ලන්ගේ ආරම්භය ගැනත් කියන්න. මේගොල්ලන්ගේ බිහිවීම ගැනත් අපූරු නෙමෙයි. ඉතින් කතාවක් තියෙනවා. ඉතින් මේගොල්ලෝ මේ ෆන්ඩ් එකෙන් මේගොල්ලෝ ෆන්ඩ් එක කියන්න පුළුවන්. ෆන්ඩ් එක කියන ඔයගොල්ලෝ ෆන්ඩ් එකෙන් තමන්ගේ ගේ හැදුවා කියලා කියන EPF එකේ. ඊට පස්සේ මේ අලගම්මගේ හස්බන්ඩ් සැමියා එක තැන් වෙනවා. එතකොට එක තැන් වෙලා ඒ නෑ ඔහු දෙඩි ලෙස අසන්නේ වෙනවා. මේ ගෙදරින් දොට්ට දාන්නේ 2022 අගෝස්තු මාසේ. මේ හැමෝම දොට්ට දාන්නේ. ඒ වෙද්දි අගෝස්තු මාසේ අග මේ මිනිස්යාගේ දුවව විවාහ කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. විවාහයේ උත්සවය ගෙදර කරන්න ඉන්නවා. ඊට පස්සේ ගෙදරින් එළියට දාලා ටික කාලයක් ගිහිල්ලා මේ මිනිස්යාගේ සැමියා මරණයටපත් වෙනවා. මල ගෙදර කරන්න වෙන්නෙත් නෑ. මගුල් ගෙදර කරන්න වෙන්නෙත් නෑ. තමන් මහන්සි වෙලා ඉතුරු සල්ලි වලින් හදපු ගෙදර මේ මිනිස්යාගේ වේදනාව ඔබට අනුමාන කරන්න පුළුවන්ද? ගෙදරින් එළියට දැම්මම එළියේ පිට්ටනියක ඉන්න වෙන්නේ. දොට්ට දැම්මම එළියේ පිට්ටනියක ඉන්න වෙන්නේ. මොකද මේක විකුණන්න ඕනේ, ඉඩම් ටික නිදහස් කරන්න ඕනේ. ජීවිත කාලයක් වැඩ කරපු මිනිස්සු තව ගණනාවක් අපිත් එක්ක කතා කරා. අපි කතා එකින් එක කියන විදිහට කතා වලින් විතරයි පිරෙන්නේ. නමුත් අපිට ෆුල් කතාව කියා ගන්න බැරි වෙනවා. එතකොට 900 ගණන් වල මුල මේ වත්තටත් මිනිස්සුන්ව ගේන්නේ පවුල් 12ක් ගේන්නේ ඉන්දියාවේ. ඉන්දියා දෙමළ සම්ප්‍රදායක් තියෙන දෙමළ ජාතිකයෝ විදිහට තමයි මේගොල්ලෝ ඉන්නේ. පසු කාලීනව සමහර විවාහ වෙනවා, සමහර අය තමන්ගේ දරුවන් සිංහල නම් දානවා.
මේක අපි කතා කරද්දී ලස්සන දේවල් කිව්වා ඒ ගැන ඔවුන් මුලින්ම රුපියල් කියන්නේ ඉතාලම පොඩි වැටුපකට මේකේ අර්ධ වහලුන් විතර වැඩ කරන්න ගන්නවා පවුල් විතර પરම්පරාවෙන් හැමෝම මේ වත්තෙම වැඩ කරන්න වෙනවා પરම්පරා හතරක් දක්වා මේ වෙද්දි එහෙම ඇවිල්ලා තියෙනවා හැබැයි විශේෂයෙන් මේ પરම්පරාවේ වැඩි හිටියෝ මේකේ සොච්ච මේ මිනිස්සු එක එක්කෙනෙක් කියනවා අපිත් එක්ක කතා කරා එක අම්ම කෙනෙක් කියනවා රුපියල් 60 පඩියට ආවේ කියලා රස්සාවට ආවේ විශ්‍රාමයේදී රුපියල් 850යි වල්ලි අම්මා කියන අම්මා කියනවා 850ට වැඩ කරේ රුපියල් 1000 වැටුපගෙන කතා කරන කාලෙක රුපියල් 1000 වැටුපගෙන කම්පැනි වෙන කාලෙක 850ට වැඩ කරා රුපියල් 1000ත් වැටුපක් නෙමෙයි 850ත් වැටුපක් නෙමෙයි ඒත් මේ මිනිස්සයා ළමයි 5 දිනක් ඉන්න මේ මිනිස්සයාට ඒත් ඒ ළමයින්ට ළමයි කිහිප දෙනෙක් මේ වත්තේ වැඩට ගිහිල්ලා තිබුණා ටික දවසක් ඒ ළමයින්ට මේ රස්සාව කරන්න බෑ මේ මිනිස්සු ළමයින්ට උගන්වනවා උගන්වන්න ඕනේ ඒකට අයිතිය තියෙන වහල්ලු නෙමෙයි මේ මිනිස්සු කරලා තියෙන වරද තමයි මේගොල්ලෝ විශ්‍රාම යන වෙලාවට ළමයෙක්ව මේ වත්තේ වැඩට දැම්මේ නැහැ කියලා තමයි දොට්ට දාන්නේ ඒ සඳහා රජයේ නිල නිවාසවලින් දොට්ට දෙමීමට තියෙන නීති රීති පාවිච්චි කරනවා. එතරම් තිරිසන් විදිහට කටයුතු කරනවා. මේ මිනිසුන්ට නැති වෙන දෙයක් තිබුණේ නැහැ. ඉන්දියාවේදී ඒගොල්ලන්ට Hindu භක්තික ආගමික විශ්වාස තිබුණාට ලංකාවට අවිල්ල මේ මාවත්තට වැඩ රැගාවට පස්සේ මේ මිනිසුන්ට තමන්ගේ ආගමික විශ්වාසයන් අනුව කටයුතු කරන්න ඉඩ තිබුණේ නැහැ. හැබැයි ඒගොල්ලෝ මේ ආගමික අයිතියක් ඉල්ල ඉල්ල යන්නේ. අද අපි ගියාම මෙතන කෝවිල කාලියම්මා ජීසස් වහන්සේ බුද්ධ බුදුන් වහන්සේ ඇතුළු සියලු ආගමික මුසුවන් තියෙන තැනක්. මේගොල්ලොන්ගේ තියෙන කෝවිල, පල්ලිය හෝ දේවාලය හෝ පන්සල කියන්න පුළුවන්. පොඩි බෝධියක් තියෙනවා, සීල දෙවිවරු ඉන්නවා. සාමාන්‍යයෙන් බෞද්ධ පන්සල්වල Hindu දෙවිවරු ඉන්න එක පුදුමයක් නෙමෙයි. හැබැයි සාමාන්‍යයෙන් නැති જાතිය බෞද්ධ පන්සල්වල බෞද්ධ සංස්කෘතියට අනුබද්ධ නොවූ Hindu දෙවිවරුන් පවා මෙතන ඉන්නවා. ජේසුස් වහන්සේත් එක්ක. මේ මෙතන සියලු දෙනා අදහන ඔවුන්ගේ සංස්කෘතිය මික්ස් කරගෙන තියෙනවා. මේ ළමයින් ඊට පස්සේ මලගයක් කරන්නේ ඔවුන් බුද්ධ පන්සලත් එක්ක. ඒගොල්ලෝ සංස්කෘතිකව මුහු වෙලා තියෙනවා. 80 ගණන් වල දෙමළ කලබල වෙති වෙලාවේ මේගොල්ලන්ට වැහෙන් කැලේ හැංගිලා ඉඳ සිද්ධ වෙලා තියෙනවා. මොකද කඩාවැටලා එහෙම ජාතිවාදී දේවල් වෙලා තියෙනවා. හැබැයි බොහෝ විට ඔවුන්ට අද ප්‍රශ්නේ ඒ ජනවාර්ගික අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. අද ප්‍රශ්නය ඔවුන් ගෙදරින් දුට්ට දාපු එක. ඔවුන් ගෙදරින් එළියට දාලා දාපු එක. ඒතර ඔවුන් කියන්නේ අපට ඉන්න තැනක් දෙන්න. නිකන් ඉඳලා නෙමෙයි අපි මේක ඉල්ලන්නේ. මුළු ජීවිත කාලයක් වැඩ කරලා ඉල්ලන්නේ. වැඩ කරලා ඔවුන්ගේම වැටුපෙන් එකතු වෙච්ච EPF අරමුදලනුයි ගෙදර හැදුවේ. හදනකොට වත්ත ඇතුළට ගේට්ටුවෙන් ඔක්කොම බඩුමුට්ටු ගියේ. ඒ කියන්නේ හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ඔක්කොම ගේන්න ඉඩ දුන්නා. ගෙදර හදන්න ඉඩ දුන්නා. හදලා ඔක්කොම ඉවරුනාට පස්සේ තමයි දැන් තොට්ට දාන්නේ. රජය අල්ලගන්න යන්නේ මහන්සි වෙලා හදපු ගෙවල්. ඒතර මේ අපි කලින් කිව්වා වගේ කුකුළු පාරණ සංවර්ධන මණ්ඩලය කියන පුද්ගලික සමාගමක් විදිහට ලියාපදිංචි කරපු නමුත් රජයේ සමාගමට මේක අයිති. මේකෙන් 152ක් ඉස්සර තිබුණා ලිබියානු 149ක් තිබුණා ලිබියානු සමාගමකට 52ක් තිබුණා රජයේ පසු සම්පත් සංවර්ධන මණ්ඩලයට. හැබැයි 2014 විතර කාලෙදී ලිබියානු සමාගම යනවා. යද්දී ඉතිරි කොටසත් අරගෙන පසු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සම්පූර්ණ අයිතියට මේක පැවරුවා. 2020දී චමල් රාජපක්ෂ ඒ කාලේ ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් දාලා ජුනි 10 වෙනිදා තීන්දුව කරන මේ සමාගම විසුරුලා හරින අතාරලා දාන. ඊට පස්සේ මේ සම්පූර්ණ සමාගම ගොවිපල සමාගමයට තියෙන ගොවිපල මාවත්ත ගොවිපල රජයේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ යටතට මේ මණ්ඩලයේ යටතේ පවත්වගෙන යනවා. මම දන්නවා NLDB එක. ඒ වුණා එතකොට මේකෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒකට සැලසුම් තියෙනවා. පැහැදිලි දේවල් තියෙනවා. ඔබ දන්නවා කුකුළු මස් සහ බිත්තර. ඒක ලංකාවේ ශ්‍රේෂ්ඨයක් විදිහට කඩා වැටෙන ඒ වගේම අපි හැම වෙලාවෙම කුකුළු මස් ගැන කතා කරමු. කාලෙන් කාලයට කුකුළු මස් මිල ගැන, ප්‍රමිතිය ගැන, නොයෙකුත් දේවල් ගැන කතා කරනවා. ආනයනය කිරීම සහ නොයෙකුත් දේවල් මේ කර්මාන්තයේ දුර්වලයි. ඒතර මේ කර්මාන්තයේ සංවර්ධනය කරන්න කොහොමද එක ගොවිපලක් තියාගෙන? ගොවිපලක රජයේ යටතේ තියෙන මෙවැනි ගොවිපලක් ඕනම ශේෂ්ත්‍රයක ඕනම රටක තිබෙනවා. විශේෂයෙන් ඉතාම දියුණු කෘෂි කර්මාන්ත පවත්වාගෙන ගිය රටවල්වල ක්‍රමවේද විදිහට. ඔබ දන්නවද ෆොන්ටරා සමාගම? ෆොන්ටරා සමාගම ඔබ අහලා තියෙනවනේ නවසීලන්තයේ කෝපරේටිව් 10,000කට වැඩි ගොවියන්ට අයිති සමූපකාර ක්‍රියාවලියක් ඇතුළේ හැදුන ඉතිහාසයක් තියෙන සමාගම. ඒතර ලංකාවේ සමූපකාර විදිහට ක්‍රමවලින් ගොවියන්ගේ දායකත්වයෙන් හැදෙන්න ඕනි. ඒකට දැනුම එකතු කිරීම, බෙදා හැරීම, නව පරීක්ෂණ කිරීම, මිනිසුන්ව ෆෝම් කරන එක. මොකද සාමාන්‍ය ගැමි ගොවියෙක්ට, කුකුළු මස් ගොවියෙක්ට තනියෙන් විද්‍යාත්මක පරීක්ෂණ කරන්න බෑ. පුද්ගලිකයන් සිට දෙනවා කියලා. මේ මිනිසුන්ව දිරිමත් කරලා මහා පරිමාණයෙන් රටවටේ විහිදිච්ච කුකුළු නිෂ්පාදන සියල්ල වෙනුවෙන් මූලිකත්වයේ ගැනීමේ හැකියාව තියෙන්නේ මේ ආයතන. ඒ වගේම මේ ආයතනට ලාභ ලබන්න පුළුවන්. විගණ කදපති වාර්තා අනුව 2020 ලාභ ලබලා තියෙනවා. 2021 දී ලාභ ලබලා තියෙනවා. 2021 දී රුපියල් මිලියන 9ක ලාභයක් ලබලා තියෙනවා. ඊට වඩා ලාභ ලබන්න පුළුවන්.
පැහැදිලි විග්‍රහ කටපිට වර්තාවල තියෙන මේ ආයතනය පවත්වගෙන යන විදිහ නිසා. මේකේ වැඩ කරන මිනිස්සු කියනවා මේකේ ආයතනයේ ලොක්ක විදිහට මේ වත්ත බාරව එන මිනිස්සු එන්නේ බෑග් කැල්ලක් ඉල්ලගෙනලු. යන්නේ කෙලින්ම සිස්ටර්ලන් තිරලු රටා තෑරලා. යන්නේ වාහන තොගයක බඩු මුට්ටු පටවගෙනලු. ඒ විදිහට මේකේ මේ 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 වර්තාවෙම තියෙනවා පොල් ආදායම. පොල් ගස් 9000ක් තියෙනවා. ගෙඩි 50000ක් එක මුරේකදී කඩන්න පුළුවන්. එතකොට මිලියන 26ක ආදායමක් උපයන්න පුළුවන්. හැබැයි ඒකෙන් මිලියන 15යි මිලියන 10කට වඩා රිපෝට් වෙන්නේ. වත්තේ තියෙන අනෙකුත් භෝග මොනවද කියන එක හරියට රිපෝට් කරලා නැහැ. ඒත් ඒ භෝග වලින් ලැබෙනවා නම් ආදායමක් ඒක මේ මිනිස්සු ගන්න. දහනක් විතර රන් තැඹිලි වත්තේ තියෙනවා රිපෝට් වල නැහැ. ඊළඟ මේකට මේ මේ සමාගම සතු තියෙන බාන්ස් ප්‍රදේශ බාන්ස් ප්‍රදේශයේ මිලියන ගාණක් වටින ගයක්. අර දුප්පත් මිනිස්සුන්ව වැඩ කරලා එක තැන් වෙච්ච ජීවිත කාලෙම වැඩ කරලා එක තැන් වෙච්ච නිලමේ අයියව ගෝණිය එළියට දැම්මට බාන්ස් පෙදෙසේ ගෙදර මේගොල්ලෝ අතහැරලා දාලා තියෙනවා. ඒක නිලධාරියෙක් ඉන්නවා කියලා තියෙනවා සමහර කියන කදිපති වර්තාවල. ඒ ගෙදර අත්පත් කරගන්නවත් ඒකෙන් ප්‍රයෝජන ගන්නවත් කටයුතු කරන්නේ. මේගොල්ලන්ට විකුණන්න පුළුවන් බඩු බාන්න. ඇත්තට මේක NLDB එක යටතට අරගෙන ඒ යටතේ තියෙන එක ප්‍රධාන සත්ව නිෂ්පාදන ශේෂ්ත්‍රයක් විදිහට කුකුළු නිෂ්පාදනය ලංකාවේ වර්ධනය කරන්න පාවිච්චි කරන්න පුළුවන් තැන. විශේෂයෙන් ආර්ථික අර්බුදයක් වෙලාවේ පෝෂණය පිළිබඳ ප්‍රශ්න තියෙන වෙලාවක පෝෂණය පිළිබඳ ප්‍රශ්න තියෙන වෙලාවක ඒ වගේම ගැමි ගම්මට්ටමේ රස්සා නැති වෙන මිනිස්සුන්ට කලාපේ රස්සා ෆැක්ටරි වෙනවා තරුණ තරුණියන්ට ගම් වලට යන්න වෙනවා රස්සාවක් නැති වෙලා. එවැනි මොහොතක තරුණයෙක්ට ගමට යද්දී කෝඔපරේටිව් සමූපකාර ක්‍රමවලින් ඉතාම සාර්ථකව මේ නිෂ්පාදනයක් කරන්න හැකියාව තියෙනවා. හරියට මෙවැනි ආයතනයක් ක්‍රියාත්මක වුණොත් ඒ කටයුත්ත නොකර ජීවිත කාලෙම කම්පුරුප මිනිස්සුන්ව දොට්ට දාලා මේ වත්තේ තියෙන අක්කර ගාන ඉතාම සොච්ච මුදුලකට කාට හරි විශේෂම ඉන්දියාවට කියලා තමයි ආරංචිය තියෙන්නේ. අපි හොයලා බලින් බල තේරෙන්නේ කාට හරි විකුණන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ කතාව තමයි පහුගිය ඉරිදා පත්‍රයට ලිව්වේ. මේ වෙද්දි මේ ගැන අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නෝ නිතින්ය ස්වස්තිකාරුලිංගම් අපේ මිතුරිය වෘත්තීය සමිති නායිකාව සහ දිගින් දිගටම කිසිම ලාභයක් අපේක්ෂා නොකර මිනිස් වෙනුවෙන් වැදගත් මැදිහත් වෙන කෙනෙක් අය ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නවා. ගමේ මිනිසුන්ට ඇයව දෙවි කෙනෙකුට වඩා වටිනවා. ඇගින් ඉල්ලන්නේ පන්සලේ කපුව පවා දේවාලේ කපුව පවා කියන්නේ ඒ පන්සල ටිකක් ඒ ඒ දේ කෝවිල දේවාලය හෝ පන්සල ඕනම නමකින් හඳුන්වන්න පුළුවන්. එතන ටිකක් විශේෂයි මිනිස්සු වෙනවා බෙහෙත් හොයාගෙන මිනිස්සු වෙනවා තමන්ගේ ප්‍රශ්නවලට උත්තර හොයාගෙන. හැබැයි ඒ දෙවියන්ගෙන් අනේ මිනිසුන්ට උත්තර හොයන අය ඇතුළු හැමෝම ඇයි ඉදිරියද කියන්නේ මේක කොහොම හරි බේරලා දෙන්න කියලා. ඉතින් අපි හිතන්නේ මේ වත්ත බේරලා දෙන්න මේ මිනිසුන්ගේ ජීවිතේ බේරලා දෙන්න සහ එතන ඒ ජීවිත විතරක් නෙමෙයි එතනින් එහාට මේ වත්ත රැක ගන්න සහ ඒකත් එක්ක තියෙන ශේෂ්ත්‍රය රැකගන්න අපි ජනතා විදියට සහයෝගය ලබා දිය යුතුයි. මේ අවුරුද්දේ මෙවැනි කතන්දර ගොඩාක් ඇහෙන්න නියමිතයි. මේ අවුරුද්ද මිනිසුන්ව දොට්ට දදා සොච්චන් ගරන් වලට රජයේ තියෙන සේවාවන් ගොවිපලවල් ඇතුළු බොහෝ දේවල් විකුණා දමන කාලයක් එන්නේ. කෝඔපරේටිව් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන කාලය. සමුපකාර ක්‍රමයෙන්ම විනාශ කරලා කොඳු කඩලා දාන කාලය. සමුපකාර අධ්‍යාපන ලැබෙන තින ආයතන ප්‍රයිවටයිස් කරන්න යනවා. ඉතින් එහෙම කාලෙක විකුණීම ඇර වෙන ප්‍රතිපත්තිය නොදන්න කාලෙක යම් කිසි විදිහට දියුණු විදිහට හිතන්න රාජ්‍යයක් ගොඩනංවන හැටි පිළිබඳ නව විකල්ප වෙනස් අදහස් ඉදිරිපත් කරන්න සමාජයක් විදිහට අපට හැකියාව තියෙනුනේ. ඒ වගේම මේක විනිවිද දකින්න අපට හැකියාව තියෙනුනේ රජයෙන් උගන්වන බයිලවලට යට වෙන්නේ නැතුව.